ஒட்டலொட்டே கதுகரன் வாட்டி பேட்டி வலுது தம ஹட்டி முட்டி வலட்ட மெடுப்பு காட்டு வேட்ட பித்தல අදමට හදල දීපු සුප්ප කරන් පංකාඩු පහයන සුපුත් දිව්ව මෙහෙම සුපක් නම් කවදාවන්න බීලන අනේයෝ ඒක සුප්ප එකක් නෙමෙයි තේ එකක් නෑ කලින් කියන්නේ බෑ ඔයා මට දැන් ආදරෙන්න නැති මොකද ඔයාට මාව වටින්නේ නෑ දැන් නැති මොකද හරි එහෙනම් කියන්න බලන්න ඔයාට මාව කොච්චර වටිනවද කියලා මට ඔයාව පැටියෝ අමු මිරිස් කිලෝ එකකට වඩා වටිනවා දෙහිගිනි දෙකකට වඩා වටිනවා අමු අයියෝ ඔයාට තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද කියන්නේ ළමයෝ අපේ මැෂිනා පෙරේඩා ටොයියම ටොයිය හයිබ්‍රිඩ් එකක් ගත්තා. ඒකටම මිනිහට ඒක පකරට දාගන්න බැරුව ලැත වෙනවානේ. ඒ මොකෝ ඒ අලුත් බජට් එකේ විදිහට හතර දෙනෙක් පටවගෙන ගියේ නැත්තම් මේ දඩයක් ගහනවනේ ඒක නිසාමේ. නැහැ 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 ඒක නම් ප්‍රශ්නයක් නෑ. වණ්ඩිය අරගනිද්දිම කාෂෙල් එකේ බුවාල තුන් දෙනෙක් ෆ්‍රී දුන්නා. මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේකනි පැටෝ චිරාගට සම්ප්‍රදායනුකූලව වණ්ඩියක් පාරට බස්සද්දි දෙහිගිඩි තුනකුයි මිරිස් කරල් තුනකුයි මඩ්ගාඩ් එක එල්ලන්න ඕනේනේ. ඒකයි. කැදි කටට කෙලා දුනනවානේ. කාරච්චාරු හොරිම රහයි නේද? නේ මන කාරච්චාරුව නෙමේ. අපේ මස්සිනා මහත්තයාට දෙහිගිරි තුනකුයි මිරිස් කරල් තුනකුයි අරගන්න වටකමක් නෑ. අන්තිමේදී මිනිහා හයිබ්‍රිඩ් වණ්ඩිය උකස් තියලා තමයි දෙහිගිරි තුනයි මිරිස් කරල් තුනයි ගත්තේ. එහෙනම් ඉතින් කමක් නෑ. දැනුයි මට තේරුණේ. ඔයා මට හුඟක් ආදරේ කියලා. එන්නේ ආදරේ නොකර කොහොමද මගේ අම්මනේ? හ්ම්. උම්ම කැටේ. නෝ. මගේ ඇඟි හැම අඟලක් අඟලක් ගානිම හැම පර්චසයක් පර්චසයක් ගානිම හැම අක්කරයක් අක්කරයක් ගානිම මගේනේ ඇත්තටමද ඔයා ඔයි කතාව කියන්නේ ඔයාගේ කොන්ඩ කාගෙද ඔය ලස්සන කොන්ඩ කාගෙද මේ කොන්ඩ ඔයාගේ ඔයාගේ ලස්සන ඇස් දෙක කාගෙද ඇස් දෙකත් ඔයාගේ ඔය ලස්සන නහය කාගෙද අම්මනේ ඔයාගේ අනේ ඔයාගේ ලස්සන ඔය ලස්සන අලියාගේ වගේ තියෙන කම්පිටි දෙක කාගෙද පැට ඔයාගේම තමයි ඔය ලස්සන නිකට කාගෙද ඔයාගේ ඔය ලස්සනම ලස්සන ජිරාෆ්ගේ වගේ තියෙන දිග පෙල්ල කාගෙද පැටෝ ඔයාගේම ඔයාගේ ඔය ලස්සනම ලස්සන හැරමිට වගේ තියෙන වැලමිට කාගෙද පැට්ටෝ ඔයාගේ අනේ ඔය ලස්සන බාත් කණ්ඩ වගේ තියෙන පත් කෙල්ල කාගෙද පැට්ටෝ ඔයාගේම ඔයාගේ ඔය ලස්සනම ලස්සන කෂේරු කව කාගෙද පැට්ටෝ ඒකත් ඔයාගේම අනේ කාගේ කෝක වුණත් අතන ටීවී එක ළඟ තියෙන ෆෝන් එක මගේ මයි ගුඩ්නස් ලැරි හයි හයි ෂෝනෝ ලැරියා ඕ මගේ මැෂිනා මගේ චිරා බුවා අල පිට් එක කොළ බොක්ක වෙල්කම් වෙල්කම් මචං ගුඩ් නයිට් ස්වීට් ඩ්‍රීම් සොරි මරි මචං අම්මේ දැක්ක කයි ලස්සන වෙලා සුදු වෙලා කොට වෙලා කොට වෙලා නන්නන්න ඉතින් ඔය රෝන් ටොක්ස් දෙනවනේ ශාන. ඉතින් කොහමද ලාරේ? කලින් ඉන්නවද? ආයෙත් තාලා නිකන් ඇල්ල. පවුල් වෙලා. මේ මේ හොයි ඔය මේ නිකන් බොරු නම් කියන්න බා ලෝකේ වරවට්ටන්න බා බොරු කියලා. අය ලෝකේ වරවට්ටන්න දෙන ලෝකේ දන්නවද? කතර මල්ලි ලොක්කම දන්නව සීගිය. පවුල් උන්නේ තාම. තාම නෑ. නෑ නෑ නෑ. හරි හරි අවුල් නොවි පවුල් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද අපිට හොරින් බැන්දක් ඡාන මේ ඔය ඉතින් ඕකන ඔය බොරු කියනවනේ බැන්දගේ කසාද නෙමෙයි අර හරක සීන් අයියෝ කොයි හොයි මේ ඉතින් ඔය කතාව නම් ඇදලා ගන්න බා ඒ පස්සේ කියන්න පස්සේ පස්සේ ඡාන තල්ලුව දාන්න කවුරුත් නැද්ද මොකද ප්ලීස් ඇවිල්ලා කවුරු හරි තල්ලුවක් දාන්නකෝ කවුද නිකන් මේ නිකන් ඔය ඔය මචන් නිකන් අහලා පුරුදු කටහඬක් වගේ පොඩි 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 මේ අනේ කාගේ හරි වාහනයක් මේ කැරලක් දාන්නේ පව් අනේ පිරිමි වෙන්නේක් නේ ඔයාලා ගිහිලා තල්ලුවක්
දාන්නකෝ. පිරිමිදෙන්න ඇවිත් තල්ලුවක් දාන්නකෝ. නෑ පිරිමිදෙන්න කියන්නේ මොකද්ද? මං යන්නේ. ඉතින් ඔයාලා දෙන්න. අනේ මේ හොයි හොයි මේ ඔයාට යන්නේ කොහමද වා? තල්ලුවක් දාගන්න පුළුවන් සයිස් එකේ දෙන්නේ. මම කියලා තල්ලුවක් දාගන්න. නෑ කමන්නේ මචන් ලැරි තල්ලුවක් දාපන්කො මොන වුණත් ලේඩිස් කේස් එකන්නේ. හරි හරි ඉතින් මේගොල්ල තල්ලුව දාන කන් පුංචි බ්‍රේක් එකකට යමු. අවුලක් නෑනේ මේ හොයි හොයි තාම මේ අරගොල්ල මේ අර අපේ ලැරි ආවේ නෑනේ අනේ ඒක තමයි ඒක තමයි වාහනේ තල්ලු කරලා මේ ලැරියට මොකක් හරි තල්ලුවක් දාන්න සෙට් වුණොත් ඉතින් ආයේ ගෙදරම තල්ලු කරලා ඇටි ෂුවර් එකට මේ මේ හොයි හොයි මන්නත් ඒතර මඩ ගහන්න බෑ ආසනේ ඉඳලා තියන්නේ වංචිලා ආනේ මං යනකොට තරහට වන්දිනවා ඔන්ටිලා වුණ තල්ලු මේ මේ දෙන්නේ කීදලා තාම මේ තල්ලු කර දැවැත්ත පුද්ගලෙක් කියලා තොන්චිල්ලා වට තල්ලුවක් දාගෙන බරුණාද නෑ නෑ ඔන්චිල්ලා වනේ නේ හරි හරි මේ ඉතින් මාර් සන්තෝෂයි නේද කට්ටියටම මං හිතුවා මේ හොයි හොයි අද මේ විශේෂ දවසක් නේද අපිට අනිවාර්යෙන් අපිට ඇයි කියන්න බලන්න හොයි හොයි අද අපිට අවුරුදු 100යි. අවුරුදු 100යි. ඒ කියන්නේ දවස් 100ක් වුණාට ඒක ඇත්තටම අවුරුදු 100ක් වගේ දැනෙනවා. මම තාප්පුඩි දැහුවනේ අවුරුදු 100ක් නෙමෙයිනේ. හරි හරි මේ විදිහට ඉතින් අපි බලන්න කළානේ කියන්නේ. ආහා. මේ ඉතින් අපි අඳුනලා දෙන්න ඕනේ දැන් අද මමේ තොන්දෙනා නම් අඳුනලා දෙන දෙයක් නෑ අමුතුවෙන්. මේ අපේ තනාසා නේද කලින් සානට කලින් සාන කටුව ගැහුවේ සාන තනාසා. මැද ඉන්නේ සාන ඊට පස්සේ අපේ ලැරි මල්ලි සාන පොඩි කම්ප්ලේන් එකක් කරලා ලැරි මල්ලි තෙන්නේ නෑ දැන් පොඩි පොඩි හුණියම් කරනවානේ හොයි හොයි එතකොට හොයි හොයි මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි කියන දේවල් ඔක්කොම ලිව්ව කෙනා කවුද ලිව්වේ මේ ඔක්කොම හැදුවේ මේ වැඩේ සැලසුම් කරේ ඈ අපේ පසුපස යෝධ ශක්තියක් වෙන්නේ යෝධම ශක්තිය අපේ සංකාමරජිත් අපේ අයියා ඇත්තටම හොයි හොයි නීතිඥයෙක් මේ වගේ දෙයක් ලියයි කියලා හිතන්න බෑනේ. ඒකනේ නේ. ඒක ඇත්තටම මෙහෙම මං හිතන්නේ මේ නීතියෙම තමයි සේරම දේවල් ලියුවේ බහුතරනේ. මේ ඇත්තටම මේ වැඩ කටයුතුත් එක්ක කොහොමද මේ ශංඛ භායි මේ වැඩි මුචතර දේවල් ලියන්න ඔයාට හැකියාව ලැබුණේ ඉඩකඩ ලැබුණේ ඉඩකඩ කියන්නේ අපේ අර ගේ ඉස්සරහා කාමරේ ටිකක් නඩු කීයක් අඩුයි නඩු කීයක් වැරදුනාද සිකුරාද දවස් මේ අඟහරුවාද දවස් වල ආ මේක ලියන්න ගිහිල්ලා මේ හොයි හොයි හැමදාම දැන් සංඛායනේ අපිට ලියලා දෙන්නේ ප්‍රශ්න අහන්න දැන් ඔයා අද ප්‍රශ්න ටිකක් අහන්න හිතාගෙන ඉන්නේ සංඛායගේ මමත් හිතන් ඉන්නවා සංඛායයා එහෙම අමාරු වෙටි කියලා මන්නම් හිතන්නේ මේ අපි ලැබීගෙනත් අහමු නේද ආ හරි හරි අහන්න ඕන ප්‍රශ්නකට ආය දන්නවනේ ඉතින් මට ඊට ඉස්සෙල්ලා ලැබීගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා ලැරි මේ සහායිකාව තුන් දෙනෙක් එක වැඩ කරානේ. ඔව්. වාඩ කවුද ආදරණීයම? හදා. නංගම. මේක හරි අමාරු ප්‍රශ්නයක්. මං දන්නව දෙන්න. සහායිකාව මෙමය හතර දෙනෙක් හිටියා. මං දන්නව උත්තරේ. අයි හොයි හොයි. අනේ මලියම් මලිය යන. හතර හොයි හොයි. නෑ නෑ මං දන්නව ඔකට උත්තරේ. හතර දෙනෙක් කියලා කිව්වේ මේ මාව ඕගොල්ලන් වරවට්ටන්න මාවත් දාලා. මේක. ඔකේ හරිම සහායිකාව බුද්ධි. මේක නෙමෙයි හොයි හොයි. ඇත්තටම අපිට තව එක්කෙනෙක් මෙතන මේ පොඩි අඩුවක් තියෙනවා හර්ෂිනි ගෝණගල එයාවත් අපි ආදරෙන් මතක් කරනවා අද සම්බන්ධ වෙන්න බැරි වුණත් එයාට නේද? අපි විටින් විට දැනුම් දුන්නා. මේ Facebook, Bluetooth ඔක්කොගෙම. එයා කන්ටැක්ට් කරගන්න බැරි වුණා. ඉතින් මේ දැන් සාන දැන් හැමදාම මම ප්‍රශ්න අහනවනේ සාමාන්‍ය දැනීම. සානගේ සාමාන්‍ය දැනීම එකෙන් දියුණු වෙලා ඇති කියලා මං හිතනවා. සාන අහන්න බෑ ප්‍රශ්නයක් වැදගත් ප්‍රශ්නයක් දෙකක් මේ අපේ. අනේ වැදගත් ප්‍රශ්න නම් අහන්න බෑ හොයි හොයි. මට වැදගත් ප්‍රශ්න අහලා පුරුදු නෑ. හයි. දැන් අපි එහෙනම් නැත්තම් මෙහෙම කරමුද? අපේ හැමදාම ප්‍රශ්න ලියනේ සංකයයට. සංක සහෝදරයෙක් කියමුද අපෙන් හතර දෙනාගෙන් එකපාර ප්‍රශ්න අහන්න කියලා මේ මොහොතේ හිතලා. ඒක අමාරුයි නේ. අමාරු මේ තනාෂ කතා කරන්නෙම නෑ නේ. තනාෂ ඔයා කතා කරන්නේ බබා. තනාෂ රඟපාලම කතාවක් නෑ නේද? තනාෂ පහුගිය කාලේ මොකෝ කරේ?
පහුගිය කාලේ රංගනේදීලා හිටියා ඒ වෙලාවත් එක්ක හිටියේ මට 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 එහෙම බැලුවද ඔව් අනිවාර්යෙන් බලන්න එපැයි ඔය දෙන්න ඉන්න නේ 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 හොයි හොයි මම දැන් මෙතන ඉන්න ගමන් දෙයක් කල්පනා කළා හොයි හොයි සමහර වෙලාවට 201කට මමත් මේගොල්ල වගේ එයිද දන්නේ මේගොල්ල වගේ නම් ඉන්න බෑ හැරමිටියක් අරන් දෙකට තුන නැවිලා ඉන්නේ ඇත්තද හා 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 මං එවෙන්නම්කො වෙනසකට මම 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 එහෙම එන්නේ සාන නම් එනවා ඉතින් අනිවාර්යෙන්ම අමුත්‍යෝ 3-4 දෙනෙකුත් අරගෙන අමුත්‍යෝ අමුත්‍යෝ බබාලා බබාලා අරන් එන්න කලින් කවුරු හරි හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නේද? ඒක හොයි හොයි තාම සෙට් කරගන්න ඕන. මේ ඇත්තටම දැන් අපි පොඩ්ඩක් වැඩේ සීරියස් වෙමු. දැන් සංක අයියේ මං අයියේ කවර කවරද දෙන්නේ. අයියෝ අනේ කමන්නේ. තාප්පේ හරි කමන්නේ. මේ සංක ඇත්තටම මේ සංකල්පය සංක කියන කෙනාට සංකල්පය බිහි වුණේ කොහොමද මේ වැඩේට? නෑ මේක මේ මෙහෙම හොයි හොයි සංකල්පය කියන්නේ ඉස්සල්ලාම චමින්දයි විමුක්තිය යුවා අයියා අපි ටිකක් වෙනස් විදිහේ වැඩක් කරමුද කියලා. ඊට පස්සේ නමින් චමින්දුණාට යා තරුණ විදිහට හිතෙනවා නේ. ඕ මේ ඕ මල්කාන්තිවද කොහෙද බැඳලා ඉන්නේ නේද? කොහොමද චමින්දයි විමුක්තිය කිව්වා අපි ටිකක් අලුත් විදිහේ වෙනස් විදිහේ වැඩක් කරමුයි කියලා. ඊට පස්සේ තමයි ඉතින් හොයි හොයිව සම්බන්ධ කරගෙන නේද? ඊට පස්සේ අපි ලැබීට ආරාධනා කරා මුලින්ම හෂිනීට ඊට පස්සේ තනාෂට ඊට පස්සේ ඊළඟට නෑ සාර ඊළඟට කවුරුත් ඇත්තටම ලැරි දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දවසින්දම ඉන්න කෙනෙක්නේ ඔයාට මොන වගේ මතකයක්ද ආවර්ජනය කරන්න තියෙන්නේ මතකයි පළවෙනි දවසේම මේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා කටයුතු වෙච්ච හැටි ඊට පස්සේ සංකයය තමයි මුලින්ම ආරාධනා කරේ. ඒතකොට මම මේ එච්චර ලොකු ප්‍රසන්ට කෙනෙකුත් නෙමෙයි මේ සාමාන්‍යයෙන් පොඩි පොඩි දේවල් කර කර හිටියි. ඉතින් සංකයයට පොඩි විශ්වාසයක් තිබිලා තියෙනවා මේ වැඩේ හොඳට කරන්න පුළුවන් ඇති කියලා. ඒක අපි නම කියන්නේ නැතුව කිව්වොත් ජනප්‍රිය නළුවෙක් එක්ක තමයි ස්ක්‍රීන් ටෙස්ට් එක තිබ්බේ. නළුවට කටුව ගාලා නළුවට කටුව ගාලා කොහොමද ඔයාට මොකද හිතෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන? ඔයා ප්‍රෝග්‍රෑම් එක කරගෙන යද්දි ඔයාට මේගොල්ලෝ වද දුන්නද ගොඩක්? වදයක් නැහැ ගොඩක් හොයි හොයිකින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. සාමාන්‍ය දැනීම ඉගෙන ගන්න තිබ්බා. ඒක තමයි මට හරි සන්තෝෂයි. කවුරු හරි මගේ ඉගෙන ගත්තම මම අපේ ගෙදර මිනිස්සු නම් පාඩම් ගොඩක් උගන්වලා තියෙනවා. සාමාන්‍ය දැනීම. ඇත්තටම ගෙදර මිනිස්සුන්ට නම් ගොඩක් පාඩම් උගන්වලා තියෙනවා. ඒගොල්ලෝ මගේ ඉගෙනගෙන තියෙනවා. මේ හොයි හොයි හැමදාම දැන් අපිනේ බ්‍රේක් එකකට යන්න යන්නේ. අද අපි කියමු සංඛායට බ්‍රේක් එකක් දෙන්න. හරිද? නියමයි නේ. දැන් බ්‍රේක් එකක් දෙන්න. ඔව්. මේ විරාමයෙන් පසුව තවත් දේශීය තොරතුරු බලාපොරොත්තු ඔන්න බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් ආව බ්‍රේක් එක අතරතුර අපි කේක් එක කපලා කාලා විනෝද වෙලා ආවෙ නේ. චමින්ද අයිසිං කරපු. ඇයි ඔයගොල්ලෝ කට්ලට් කෑවේ නැද්ද? ඒකයි තෝයි වෙ තිබුණේ. ආ පිටිපස්ස වෙනව තිබ්බා. චමින්දට වයිෆ් කන්න මේ කැම්පෙට්ටියට දාපුවා. ඔකේ. හරි මේ එහෙනම් අපි මේ අතීතයේ ආවර්ජනය කරන්නත් එක පොඩි ප්‍රශ්න කිහිපයක් අහමුද කට්ටියට? අහමුකෝ අහමුකෝ. මේ මම දන්නව මතක ඇති අපි බලමු මතකද කියලා අපිව මතකද කියලා. අපිට අපිව මතකද කියලා බලන්න. පළවෙනි ප්‍රශ්නේ. කාගෙන්ද අහන්නේ? හැමෝගෙම. ඔව්. ලංකාවේ එක මෝටර් රථයක් පමණක් තිබුණු රජතුමා කවුද? දැන් නම් ඉස්සරහට නම් ඉන්න විදිහක් නෑ. මන්දන්න. මන්දන්න. කියන්නේ කාවන්තිස්ස. ආ කාවන්තිස්ස. අපිට ඔය වගේ මේ අතීත කතා වලින් විතරයි නේද සංකමල්ලි ඉතිපස් ඉදිරියේ කාර්යයක්. අර වායු මෝටර බද්ද ගවන්න වෙනවනේ කාවන්තිස්ස. රයිට්. ඊළඟ ප්‍රශ්නය. පොඩි කොල්ලෙක් නාන දර්ශනය අලලා නිර්මාණය කළ සිංහල චිත්‍රපටය කුමක්ද? පොඩි කොල්ලෙක් නාන දර්ශනය අලලා නිර්මාණය කළ සිංහල චිත්‍රපටය කුමක්ද? ඒක නම් සංඛයම තමයි දැනගන්න ඕනේ අනේ. ඒක අපි නිකන් හදලා කියපු එක. පොඩි කොල්ලෙක් පුංචි සුරංගනාවි. මට ඒක මතකයි. පුංචි සුරංගනාවි. දැන් මතක් වුණේ. සුරංගනාවි.
සුරංගනාවි. මේ පුංචි සුරංගනාවි. Right. මේ ඊළඟ ප්‍රශ්නේ. තේවතුවල ආරක්ෂාව සඳහා නිපදවා ඇති ආයුධය කුමක්ද? සංකේත දන්නවද? තේවතුවල ආරක්ෂාව සඳහාම නිපදවා ඇති ආයුධය. හැන්දක්. තේ තේ වලට සම්බන්ධ එකක්. නිතර පාවිච්චි ආයුධ පොලිසිය. බැටන් පොලු. මේ ටික වෙනස් විදිහේ ප්‍රශ්න. ඔව් මන් දන්නවා ඒ කිව්වේ. ඒක අතාලේ වගේ. මේ අහිංසක සුන්දර ප්‍රශ්න වන්න හොයි. ආයුධ ප්‍රශ්න නේ. සුන්දර ප්‍රශ්න. මෙන්න මේක ටික කල්පනා කරලා උත්තර දෙන්න තියෙන ප්‍රශ්නය. මිස්ටර් සිල්වාගේ නෝනා එයාව දාලා ගියාට පස්සේ සිල්වාට නිදිය ගන්න විදිහක් නැහැ. එයාට නිදි යන්නෙම නැහැ. මං අහන්නේ ඇයි? ඇඳත් අරගෙන ගිහිල්ලා. අම්මේ සානන් ඇස්සෝ. බලන්න ඔයක ඉඳලා දිවුරු කරලා තියෙන තරම. ඒකනේ. ශාරලා ගෙදර ඇඳන් කීයක් ඇරිද? දෙකක් විතර ගලවලා ගෙදර ඇහුවා. මේ ඊළඟ ප්‍රශ්නේ. තම බිරිඳගේ බර්ත්ඩේ එක මතක තියාගන්න හොඳම ක්‍රමය කුමක්ද? හරි හරි මම දන්නවා. මොකද්ද? එකවරක් අමතක කිරීම. ආ වෙලා තියෙනවා. අද කිව්වේ කියන්නේ. තාම වෙලා නැහැ. මේ අර ලැරිගේ අර කතාවක් කියමුද සංකයි? ඔව් ඒක කියමු. මේ මොකද්ද මොකද්ද මොකද්ද? අර මොකද කතාව? කිරි කිරි ගවයාගේ එක. අයියෝ මොකද ඔය ඔය. අපේ ලැරිට වුණා මේ ශාන දන්නෙත් නැහැ මේ වැඩි තනස දන්නෙත් නැහැ අපේ සංකයි දන්නව. මේ ලැරි ගියා කිරි ගවයේ නිදහස් කරන්න. කිරි ගවයේ නෙමෙයි පැටි. ඉතින් ඒක නිවේදන කටයුතු කළේ මෙහා මෙතුමා. නෑ ඒක හරි ලස්සනට කරා මෙහෙමයි කිව්වේ. හොඳයි දැන් අපි සූදානම් වන්නේ ඒ කිරි ගවයා සහ ඔහුගේ පැටියා නිදහස් කිරීමේ අවස්ථාවට අපි යමු වෙනවා. ඔහුගේ පැටියා. ඔහුගේ පැටියා. ඉතින් පොඩ්ඩක් එහෙම තමයි පොඩි පෙන්ටින් මිස්ටර්. හරි ඉතින් එළදෙනක් මේ ඔහුගේ කියලා කියනවා. ආ ඔය එළදෙනක් නේ. මෙහෙමයි ඉතින් ඔහුගේ කියන්නේ සමහර වෙලාවට එහා පැත්තේ හරක හිටියක් දන්නේ නැහැ. ගෞරවයෙන් දුන්නා. නේද ලැරි? එහා පැත්තේ ගා හරක දැකලා හිටියක් දන්නේ. ඔහුගේ පැටියා නිදහස් කිරීම. හිටිය කෙනෙකුට හිටිය අර නිදහස් කරන්න ආපු අමුත්ත තමයි. right. ඒක නෙමෙයි. මේ මෙච්චර මේ පඬිත කතා කියන කෙනා ඔයාලා දකින්න ආස නැද්ද? මේ හොයි හොයිට හඬ කවන්නේ කවුද කියලා? අද අපි පෙන්නනවා අපේ සියවිනි වැඩසටහනේ හොයි හොයිට හඬ කවන්නේ කවුද කියන එක මේ බ්‍රේක් එකෙන් පස්සේ. මට බෑ මට බෑ මට බෑ. අවුලක් නෑනේ. ඔන්න ඉතින් ඔයාලා මෙච්චර දවස් පුන පුනා බලාගෙන හිටි සැගවුණු අමුත්තවද අපි එක්කන් ආවා. අනුරාධ ඉතින් කවද? ඉන්න ඉන්න. තාම වොයිස් එක මාරු කරන්න අදහසක් නැහැ. නෑ එහෙම කිසිම අදහසක් නෑ මාරු කරන්න. මෙයා තමයි මෙච්චර කාලයක් අපිට මඩ ගහපු ඒ අනුරාධ සීගේරා. මොන අඳුරගන්න? අඩම්බරයිනේ. ඔව්. තුන් දෙනෙක් මට කියලා දිනවා. ඔය පුළුවන් නම් මට ඔය එළියට ගෙනලා පෙන්නන්න හොයි හොයි කවුද කියලා. අද මේ ප්ලෑන් කරලා. ඔන්න ප්ලෑන් කරලා ගෙනාවා. අනිවාර්යයෙන් මම ඊට පස්සේ දෙලරිගේ බලාපොරොත්තු මොකද්ද ඒක පෙන්නලා ඉවරලා. ජනතාවට දැනගන්න ඕනේ මට මඩ ගහපු පුද්ගලයා කවුද කියලා මෙච්චර කාලෙක. ඌ එනකන් වයිෆ් තමයි පෙන්නන්නේ. වයිෆ් කියලා දෙන්න මොකද කියලා. ඒතකොට එයා තමයි ඔන්න ශාන. මේ හොයි හොයි ඔයාගේ දැන් ඇත්ත වොයිස් එකම කතා කරමු. ඇත්ත වොයිස් එක මේක. අදින් පස්සේ නම්බුව නැති වෙන්නේ හොයි හොයිගේද අනුරාධගේ. ඈ මොකද දැන් කරන්නේ ඇත්ත වොයිස් එක තමයි මේක. ඉතින් කොහමද අනුරාධ ඔයා මේ වැඩසටහනට එකතු වුනේ? එකතු වුනේ කියන්නේ? හරි ඉන්නේ. ඇත්ත වොයිස් එකෙන් කතා කරා. නෑ ඇත්ත වොයිස් එක. ඇත්ත වොයිස් එකෙන් කතා කරා. එච්චර එච්චර ගම් වොයිස්. මගේ ඇත්ත වොයිස් එක තාම මමවත් දන්නේ නැහැ හරි. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්නේ මට චමින්දයි විමුක්ති කතා කරා මෙහෙම වැඩසටහනක් තියෙනවා. පොඩ්ඩක් ඇවිල්ලා මේ මපට් එකක් තියෙනවා. චුට්ටක් මේව කරන්න කියලා කිව්වා. චුට්ටක් හොලවල දීලා යන්න කිව්වා. ඊට පස්සේ ලැරි එතකොට තව කීප දෙනෙක් හිටියා අහඬ පරීක්ෂණයට. සංක අමරජිත් අපේ සංක අයියා එයා තමයි පිටපත ගෙනල්ලා දුන්නා මේක මල්ලි බලන්න මොකක් හරි කරන්න මොකද කරන්න පුළුවන් බලන්න කියලා. ඉතින් මම මට පුළුවන් උපරිමෙන් මගේ තියර උපරිමෙන් මම වැඩේ කළා.
ඊට පස්සේ දිගටම අනිත් නිවේදක නිවේදිකාව මාරුවෙද්දී ඔයි ඔයි එහෙම විඳලා වැටේ ගියා. ඔය පොඩ්ඩක් මේ වොයිස් එක දුන්න එක තමයි ප්‍රෝග්‍රෑම් 100 දක්වා ගියේ නේද? පොඩි ඉඩක් දුන්න එක. දැන් අද වුණත් අහනවා ශාන කොහේ හරි ගියොත් එහෙම. මේ අනේ කවුද අර ඇත්තටම ඔයි ඔයි අපි ගැන නෙමෙයි කතා කරන්නේ හොයි හොයි ගැන අහන්නේ ඇත්තටම. ඔව් ඒක තමයි මගිනුත් අහනවා කියන්නේ. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකට ආපු ඔයාලා හැමෝටම තෑන්ක්ස් කරනවා. ඉතින් ඉදිරි ප්‍රෝග්‍රෑම් වලටත් සහභාගී වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මහිතන් අපි මේ වැඩේටම ගැලපෙන සින්දුවක් කියමු නේ. හා හා. සින්දුව මැඩක් යනකොට තේරෙන්නේ මේ වැඩේට ගැලපෙනවා කියන. 1 2 3 4 සඳහිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ. අන්නගේ තරුනේ බමරු අපි අමරවරම අපට හිමි. අපි මැරෙන්නේ නැ. අපි මැරෙන්නේ නැ. අපි මැරෙන්නේ නැ. අපි මැරෙන්නේ නැ. කලක මෙහින් චුත වෙනවා. එළව ගිහින් වැජබෙනවා. කලක මෙහින් චුත වෙනවා. එළව ගිහින් වැජබෙනවා. පෙළපතනම වෙනස් වෙලා ආයෙත් මෙළවට එනවා. එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නේ නැ. සඳහිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ. අන්නගේ තරුණ බමරු අපි අමරවරම අපට හිමි. අපි මැරෙන්නේ නැ. අපි මැරෙන්නේ නැ. කො චමින්දයි විමුක්ති එන්නේ. හැරමිටියෙන් ඇවිදින්නෝ. හැරමිටියෙන් ඇවිදින්නෝ. ඔයද අපට එරෙහිවි එන්නෝ. සීමාමා ඉම්මට කොටු ඒ කිසිවක් අපට නැති වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නේ නැ. සඳහිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ. අනඟේ තරුණ බමරු අපි අමරවරම අපට හිමි. අපි මැරෙන්නේ නැ. අපි මැරෙන්නේ නැ.